වෙල්කම් ටෝ ්‍රී ඩිකේසන් YouTube චැනල් අද අපි කතාකරන්නේ කොහොමද පොගලන් බිස්නස්සයට ගැලපෙන පොටෝකොම් මැසිමක් තෝරගන්න කියලා පොටෝකු මැසින් සම්බන්ධ බිස්නස් ගැන කතාකරොත් පොටෝකු මැසින් අවශ්‍යනව සාමාන්‍යෙන් එකන්නේ පොටෝකොම් මැසින් පොටෝකොපි බිස්නස් කරන තැන්වලට උදාහරණයක් විදිහට ප්‍රින්ටින් ෂොප් වලට බුක් ෂොප් වලට කමියුනිකේෂන් වලට ඊට අමතරව ප්‍රෙස් වලට ඒ වගේ තැන්වලට තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. එතකොට පොටෝකොම් මැෂින් ගත්තොත් අපි ගාව තියෙනවා බ්‍රෑන්ඩ් නිව මැෂින් තමයි අපි කරන්නේ ප්‍රධාන වශයෙන්. අපි දැන් අද කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව මැෂින් එකක් තෝරගත්තාම ඔයගොල්ලන්ට තියෙන වාසි උදාහරණයක් විදිහට ගොඩක් අය හිතන්නේ ඒගොල්ලන් බිස්නස් එකට ලොකු පොටෝකොම් මැෂින් එකක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ පොටෝකොම් මැෂින්ස් තමයි ගන්නෙ. ඒ වුණාට දැන් ඒ වගේ ගත්තට කමන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ෆොටෝකොම් මැෂින්ස් ගැන දැනුමක් තියෙනවා. එහෙම නැතුව ඔයගොල්ලන්ට ෆොටෝකොම් මැෂින්ස් ගැන අයිඩියා එකක් නැත්තම් ඔයගොල්ලන්ට හොඳම වැඩේ තමයි බ්‍රෑන්ඩ් නිව මැෂින් එකට යන්නේ. මොකද සෙකන්ඩ් හෑන්ඩ් ෆොටෝකොම් මැෂින්ස් වල සාමාන්‍යයෙන් රිපයර්ස් එනවා වැඩි. රිපයර් එනවා වැඩි වුණාම දැන් ඔයගොල්ලන්ට ෆොටෝකොම් මැෂින් ගැන අයිඩියා එකක් නැත්තම් ඔගලන්ට හැමතිස්සම ටෙක්නිෂියන් කෙනෙක් එනකන් බලන් ඉන්න වෙනවා පොඩි පොඩි රිපයර් ආපු ගාම. දැන් ඔයගොල්ලන්ට ෆොටෝකොම් මැෂින් දැනුමක් තියෙනවා නම් සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් එකට ගියාට ලොකු ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා, ලොකු ගැටලුවක් නැහැ. මොකද පොඩි පොඩි රිපයර්ස් මාරි එරර්ස් આવුත් ඔගලන්ටම හදාගන්න පුළුවන් නිසා. මොකද මේ රිපයර් සර්විස් වැඩිපුර එන්නේ මේවා ඇත්තටම පිටරට ගොඩක් පාවිච්චි කරලා එන මැෂින්. ඒක නිසා තමයි ඒ වගේ රිපයර්ස් එරර්ස් ගොඩක් එන්නේ. ඉතින් බිස්නස් එකකට ඒ වගේයක් ගත්තාම ප්‍රධාන දේ ලොකුවට මැෂින් එක තිබුණාට අර එක දිගට වැඩ කරන් යන්න අමාරු ගතියක් එනවා සමහර වෙලාවට. ඇත්තටම සමහර මැෂින් ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් උත් හොඳට වැඩ කරන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට අපේ කියන්නේ එක්ස්පීරියන්ස් එක අනුව ඉතින් ගොඩක් ලෙඩේන වැඩි බ්‍රෑන්ඩ් නිව මැෂින් වල සාපේක්ෂව සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් වල. ඉතින් ඔයගොල්ලෝට අපි රෙකමන්ඩ් කරන්න බිස්නස් එකක් කරද්දී බ්‍රෑන්ඩ් නිව මැෂින් එකක්ම ගන්න කියලා පොඩි ගණක් වැඩි වුණාට මොකද ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව එක දිගට වැඩි කරන් ගිය හැකි. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව ෆොටෝ මැෂින්ක් ගත්තොත් ඔයගොල්ලන්ට ලක්ෂ දෙකකට එහෙන් ගාණක් යනවා. ඒ කියන්නේ මේ ප්‍රයිසස් කාලෙන් කාලට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ දෙකට වැඩි ප්‍රමාණයක් යනවා සාමාන්‍යයෙන් මේ දවස්වල ෆොටෝ මැෂින්ක් ගන්න. මේ දවස්වල දැන් වැඩි වෙලා තියෙන ඇත්තටම මේක ඩොලර් රේට් වැඩි වෙන කලින් ඉන්න සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයට වගේ බ්‍රෑන්ඩ් නිව මැෂින්ක් ගන්න පුළුවන්කම තිබුණා. දැන් නම් ලක්ෂ දෙකකට වඩා වැඩි ගාණක් යනවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව මැෂින්ක් ගත්තාම ඔයගලන් තියෙන වාසිය තමයි එකක් තමයි ඔරිජිනල් කම්පැනි වොරන්ටියක් හම්බ වෙනවා. එතකොට ලංකාවේ ඕන තැනක ටෙක්නීෂියන්ලා ඉන්නවා සර්විස් රිපයර් වලට කම්පැනි ටෙක්නීෂියන්ස්ලා. අනික තමයි ස්පෙයර් පාර්ට්ස් ඕන තරම් තියෙනවා. අනික තමයි මේ රිපයර් එන්නේ නැහැ. මොකද බ්‍රෑන්ඩ් නිව මැෂින් එකකොලයක්වත් ගහලා නැහැ. සීල් බොක්ස් ෆිටින් එන්නේ. මේ රිපයර් එන්නේ නැතුව ඔයගලන්ට සෑහෙන කාලයක් පාවිච්චි කරන් යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බිස්නස් එකක් කරනවා නම් ඔයගලන්ට ලෝන් එකක් දාලා හරි බ්‍රෑන්ඩ් නිව එකට යන්න පුළුවන් නම් ඔයගලගේ බිස්නස් එක දිගට කරන් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඔයගොල්ලෝ අලුතෙන් පටන් ගන්න කමියුනිකේෂන් එකක්ද, එතකොට දැන්ට කරන් යන කමියුනිකේෂන් එකක්ද, ඔයගොල්ලන්ට ගැලපෙන ෆොටෝකොම් මැෂින් කොයි වගේකද කියලා දැනගන්න ඕන නම් ඔය පල්ලේ හැදින හොට්ලයින් නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. අපි ගාව ෆොටෝකොම් මැෂින් වලට අමතරව කලර් ප්‍රින්ටර්ස්, කලර් ෆොටෝකොම් මැෂින්, බයින්ඩින් මැෂින්, ලැමිනේටින් මැෂින්, ස්ටේප්ලර් ඒ වගේ කමියුනිකේෂන් වලට බුක්ෂොප් වල අවශ්‍ය කරන ගොඩාක් මැෂින්ස් වර්ග තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් පල්ලේ තියෙන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එතකොට බ්‍රෑන්ඩ් නිව මැෂින් අපෙන් ගන්න ඒ3 බ්‍රෑන්ඩ් නිව මැෂින් ඔක්කොම අපි ලංකාවේ ඕන තැනකට ෆ්‍රී ඩිලිවරි කරලා කස්ටමර්ට නොමලි ඉන්ස්ටෝල් කරලා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න ටිකත් ඔක්කොම කියලා දෙනවා. ට්‍රේනින් එකකුත් දෙනවා. එතකොට මේ මැෂින් වල වොරන්ටි කාලය ඇතුළත සර්විස් 4ක් වෙනකම් ෆ්‍රී හම්බෙනවා. අනිත් එක තමයි මේවට අවුරුද්දක් නැත්තම් කොළ 80,000ක් වගේ ප්‍රමාණයක වොරන්ටියක් එනවා. ඒ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. අනික මේ ප්‍රධාන දේ තමයි මේ අර රිපයර් වෙන අඩුයි. ඒ කියන්නේ රිපයර් ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් මැෂින්ක් ගත්තාම වොරන්ටි කාලේ රිපයර් එකක් එන්නේම නැති තරම් කලාතුරකින් තමයි රිපයර් එකක් ආවොත් එන්නේ. ඒ කාලේට සර්විස් කරලා පාවිච්චි කරන් ගියොත් එහෙම ඕනට
රිපයර් ගොඩාක්ම අඩුවෙන් වැඩි කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ අපි කොන්න හැම මැෂිමක්ම ජපන් බ්‍රෑන්ඩන් මැෂින් අපි රිකෝ, ටොෂිබා, කැනෝන්, කෙවසීරා ඒ වගේ බ්‍රෑන්ඩ්ස් මැෂින් තමා කරන්නේ. ඔක්කොම බ්‍රෑන්ඩ් නිව මැෂින්. එතකොට අපි කම්පැනි ගත්තොත් අපි අවුරුදු 10ක් මේ බිස්නස් එකේ ඉන්නවා. ඉතින් මේ කාලේ පුරාම අපි බ්‍රෑන්ඩ් නිව මැෂින් කරලා තියෙනවා. ඉතින් මේ ගොඩාක්ම කස්ටමර්ස්ටත් පහසුයි, අපිටත් පහසුයි, කම්ප්ලේන් අඩුයි, මොකද රිපයර් මුකුත් එන්නේ නැහැ, වොරන්ටි කාලෙ කොහොමත්ම එන්නේ නැහැ. ඊට පස්සෙත් ඩ්‍රම් ඩියවලපර් දැම්මහම ආයෙත් කාලයක් ඕගලන්ට පාවිච්චි කරන් ගිය හැකි. ඉතින් ඒ වගේ වාසි අවාසි කියන්නේ අවාසි නැතුව තරම් වාසි තමයි තියෙන්නේ. එකම දේ තියා පොඩි ගාණක් වැඩි අවාසිකට තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් වලට මේක පොඩි ගාණක් වැඩි වෙනවා. වැඩි වුණාට ඉතින් ඕගලන්ට කන්ටිනියු වැඩි කරගෙන යන්න පුළුවන් නිසා ඒක අන්තිමේදී අවාසියක් වෙන්නෙත් නැහැ. ඉතින් ඕගලන්ට මේ ෆොටෝග මැෂින් සම්බන්ධ මොනවාරි විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් මම ඉස්සෙල්ලා වගේ පහල තියෙන හොට්ලයින් නම්බර්ස් වලට ඔන්ලොක් කතා කරන්න. කතා කරලා ඕගලන්ට ගැලපෙන ෆොටෝග මැෂින් අපි ගාව තියෙන මැෂින්ස් ගැන විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් පල්ලෙහා ලයික් එකක් දාගෙන යන්න. එතකොට මීට අමතරව ඔයගොල්ලන්ට මේ සම්බන්ධ මොනවාරි දැනගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට මේ වගේ දාන වීඩියෝස් ගැන දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා ඒකේ bell icon එකත් click කරලා තියාගන්න පුළුවන්. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගාම ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සදා ලෝතුරු සෝ වීඩියෝ එකක් තවත් අප්‍රමාණ